අයිබුවන් සුබුදත් සනකයෝ කියලා අපට ප්‍රාර්ථනා කරමින් අපි දවස ආරම්භ කරන්නට සූදානම්. දවස ආරම්භයේදීම උපුට ගන්නට බලාපොරොත්තු වෙන්නේ එක් එක් ජාතික පුවත්පත්වල තිබෙන ප්‍රධාන සිරස්තල මොනවද? එහෙම නැත්නම් මේ වෙලාවේ කතා බහ කළ යුතු කාරණා මොනවද? ඒවට වැඩි අවධානයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ විවිධ කාරණා අද විවිධාකාරවලින් පුවත්පත්වල වාර්තා කර තිබෙනවා. අපට දකින්න පුළුවන්කම තිබෙනවා මෞබිම, ලංකාදීප, දිවයින, දිනමින, අද, අරුණ මේ ආදී පුවත්පත් කීපෙම අප අතේ තිබෙනවා. එයින් අපි හිතුව මුලින්ම අවධානය යොමු කරන්නට අද පුවත්පතේ ප්‍රධාන කාරණාව වෙත අධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න පිළිබඳව. අධිකරණ සංකීර්ණයේ ගිනි ගනි ගින්න ගැන සෙවීමට CIDN කණ්ඩායම් තුනක් ගිනි ගැනීම සිදු ඇත්තේ අධිකරණ සංකීර්ණයේ බිම්මහලේ පිහිටි අබලි ද්‍රව්‍ය ගබඩාවකයි. ලේඛන ගබඩාවට හානියක් නැහැ කියලත් මේ පුවත් වාර්තාවේ තවදුරටත් සඳහන් වෙනවා අද පුවත්පතේ. ඊළඟට මේ පිළිබඳව අපි බලමු අනෙක් පුවත්පත්වල මොනවද කියවෙන ලියවෙන කාරණා කියලා. මෞබිම කියනවා අලුත් කඩේ ගින්න ගැන සොයන CID කණ්ඩායම් තුනක් පත් කළ බව එහි සඳහන් වෙනවා. ඊළඟට දිවයින පුවත් වාර්තාවේ තියෙනවා අලුත් කඩේ උපරභාධිකරණ සංකීර්ණයේ ගින්න ගැන CIDN පරීක්ෂණයක් අර කාරණාවම ඔවුනුත් වාර්තා කරන්නේ. ඊළඟට අරුණේ වාර්තාවේ හැටියට අබලි ද්‍රව්‍ය පිරුණු තැනකින් හටගත් උපරිමාධිකරණ ගින්නෙන් ලේඛනාගාරයට හානියක් නැහැ. සාර්ථකව මැඩපවත්වයි. ඇතිවුණු සැටි සොයන්න CID පරීක්ෂණ රස පරීක්ෂක වාර්තාවකුත් කැඳවයි. ඊළඟට මේ ගින්න පාලනය කර ගැනීම සඳහා මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රතන නවයක් පමණ ඉතාම ඉක්මනින් ඒ ස්ථානයට ආසන්න වුණා. ඒ වගේම ඉතාම යුහුසුලුව ගින්න නිවා ගැනීමට ඒ අනුව හැකියාව ලැබුණා. අද ලංකාදීපෙත් අලුත් කඩේ උසාවි සංකීර්ණයේ ගින්නක් කියලා ඊයේ දවසේදී බොහෝ දෙනා අතර හුවමාරු වුණු ඡායාරූපය ප්‍රසිද්ධියට පත් කරමින් ලංකාදීප පුවත්පත වාර්තා කරද්දී දිනමිනත් කියන්නේ ලිපි ලේඛනවලට හානියක් වෙලා නැහැ කියලා මේ ගින්න සාර්ථකව මැඩපැවැතු බව තමයි කියන්නේ. හැම පත්තරේම වගේ මේ පිළිබඳව කාරණා අද වාර්තා කරලා තිබෙනවා. අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ අතර ඊයේ තවත් සුවිශේෂ සිදුවීමක් වුණා. ගුවන් හමුදා යානය කුඹුරකට කඩා වැටේ කියලා ඒ පුවත වාර්තා කරනවා දිනමින පුවත්පත. යානයේ සිරව සිටි නියමුවා මරුට කියලත් දැක්වෙනවා. කන්තලේ ප්‍රදේශයට තමයි මේ යානය කඩා වැටීම සිදු වෙලා තිබ්බේ. ත්‍රිකුණාමලයෙන් ගුවන් ගත වුණු යානය කන්තලේ ප්‍රදේශයේදී මෙලෙස කඩා වැටීමට ලක්වීම පිළිබඳවත් අපි දකිනවා සෑම පුවත්පතක්ම වාගේ විවිධාකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. අද ලංකාදීප වාර්තාවේ තියෙනවා ගුවන් හමුදා යානය කඩා වැටි නියමුවා මරුට. මියගිය පුහුණු ගුවන් නියමු KRSVD අමරකෝන් කැඩට් නිලධාරියාගේ ඡායාරූපයක් සහිතව PT-6 වර්ගයේ ගුවන් යානය කන්තලේ සූර්යපුර ජනරංජන වැව ආසන්න ප්‍රදේශයකට කඩා වැටී තිබූ ආකාරය මේ ඡායාරූපයේ දකින්න පුළුවන්. අරුණෙත් ඒ පිළිබඳවම වාර්තාවක් තිබෙනවා. ගුවන් ගත වී මිනිත්තු 15කින් නොපෙනී ගියා ගුවන් හමුදාපති තිස්ස රවින්ද්‍ර පෙරරාගේ මේ වාර්තාවේ අරුණේ සඳහන් වෙනවා. විනාඩි 15කින් පස්සේ ගුවන් යානය රේඩාර් පද්ධතියේ නොපෙනී ගිය බව, ඒ අනුව වැඩි වේලාවක් නොගසින් යානය කඩා වැටීමකට ලක් වෙලා තිබෙනවා. මියගිය 23 වී ඇති නියමුවා එළියට ගත්තේ පැයක මෙහෙයුමකින්. පුහුණුව අවසන් කරන්න හිටි අයෙක් පරීක්ෂණයට 5 දිනකුගෙන් යුත් කමිටුවක් පත් කර බවත් මියගේ ශාලිද අමරකෝන් ගුවන් නියමුවා පුහුණුව ගුවන් නියමුවාගේ ඡායාරූපයක් සහිතව අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අරුණ වාර්තා කරලා තිබෙනවා. ඒ කාරණාව දිවයින වාර්තා කරන්නේ ගුවන් හමුදා යානයක් කන්තලේ ඇලකට කඩා වැටි නියමුවා මියයයි කියලයි. ඊළඟට මෞබිම ගත්තත් මෞබිමේ සඳහන් වෙනවා මේ ඒ පැත්තේ අය දැක්ක අය මේ සිද්ධිය ඇසින් දුටු අය කියන කාරණාවක් සිරස්තලයේ විදිහට යොදා ගනිමින් කරන වාර්තාකරණයක්. හෙන හඬක් වගේ සද්දයක් එක්ක වැව පැත්තෙන් යමක් කඩා වැටෙනවා දැක්කා. කන්තලේ ගුවන් යාන අනතුර පිළිබඳව එලෙස සඳහන් කරමින් කළ ප්‍රකාශයක් ඇසුරෙන් කලින් කිව්වත් වගේ මෞබිම අද වාර්තා කරනවා. කොමුණත් අද පුවත්පතේ හැටියට අනතුර ගැන විමර්ශනයට ගුවන් හමුදාපතිගෙන් පරීක්ෂණ කමිටුවක් පත් කර ඇති බව තමයි ඔවුන් වාර්තා කරන්නේ. අපි ඊළඟට විවිධ කාරණා කිහිපයකට අවධානය යොමු කරමු මේ පුවත්පත් වාර්තා තුළින්. එකක් තමයි එම පුවත්පතේම අද පුවත්පතේම තියෙන මෙන්න මේ වාර්තාව. බස් රථවල සිටගෙන මගීන් රැගෙන යා නොහැකි. පරීක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවනවා. පොලිස් මුලස්ථානය උපුටා දක්වමින්
අද පුවත්පත මෙලෙස වාර්තා කරලා තියෙනවා. මේ පිළිබඳව සෑහෙන කතා බහක් ඇති වෙලා තිබෙනවා. මේ බස් රථවල මගී ප්‍රවාහනය පොදු ප්‍රවාහනය පවත්වාගෙන යාමේදී ඇති වෙලා තිබෙන ගැටලු, එක පැත්තකින් කර්මාන්තය පැත්තෙන් තිබෙන ගැටලු, ඒ වගේම තමයි බස් රථ හිමිකරුවන් රියදුරු කොන්දොස්තර මහත්වරුන් නීතියට පිටින් කටයුතු කරන අවස්ථා පිළිබඳව දැන් බොහෝ දෙනා නගන චෝදනාවක් තමයි යම් ගාස්තු වැඩිවීමක් ලබා දීලා තිබියදීත් වැඩිපුර සෙනග පටවගෙන යන සෙනග මේ විදිහට හිටගෙන යන බස් රථ තිබෙනවා. මේ ආදී වශයෙන් චෝදනා තිබෙනවා. ඒ නිසා පොලිසියට සිදු වෙනවා මේ පිළිබඳව වඩාත් වැඩි අවධානයක් යොමු කරලා එවැනි බස් රථ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට. මොකද මේ පවතින වාතාවරණයත් එක්ක අසුන් ගණනට මගීන් ගෙන යන්නට කියලා තමයි නියම වෙලා තිබෙන්නේ. එහෙම තියෙන පසුබිමක මේ ආකාරයෙන් කටයුතු කිරීම කිසිසේත් අනුමත කරන්නට පුළුවන් තත්ත්වයක් නොවේ. ඒකම අපි අද පුවත්පතේ තව දකින කාරණා කීපයකට අවධානය දෙමු. සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වන ඖෂධ වට්ටෝරු අත්හදා බලන්න එපා. දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් කරන ඉල්ලීමක් තමයි එලෙස අද පුවත්පතේ අපට දකින්නට කියවන්නට ලැබෙන්නේ. මේ ගැන දින කීපයක සිටම විශේෂ ජනතාව දැනුම්මත් කිරීම රජය පැත්තෙන්, අමාත්‍යවරු පැත්තෙන්, සෞඛ්‍යංශ පැත්තෙන් සිදු කරනවා අපටත් දකින්නට ලැබෙනවා. මොකද ජනතාව එවැනි දෑ කෙරෙහිත් යොමුවමින් තිබෙන බවට තොරතුරු තිබෙන නිසා සහ ඔබටත් දකින්නට ලැබිලා ඇති ඕන තරම් මෙවැනි දේශීය ඖෂධ වට්ටෝරු හුවමාරු වන ආකාරයකුත් දකින්නට තිබෙනවා. ඒවා තුළ ශරීරයට අහිතකර දේවල් අඩංගු නොවුනාට අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ඒ ඇතැම් දේවල් වුණත් ඇතැම් අයගේ ශරීරයේ පැවැත්ම ක්‍රියාකාරීත්වයේ හැටියට යම් යම් ආසාත්මිකතා ගෙනෙන්නට පුළුවන්. ඒ නිසා හරි හැටි නොදැන නිසි තහවුරු කිරීමක්, නිර්දේශ කිරීමක්ින් තොරව ඒවා පාවිච්චි කරන්නට එපා කියන එකයි කියන්නේ. ඔය අතර අපි දිවයින ප්‍රධාන සිරස්තලයට යොමු වෙමු. එය ඉතාම සුවිශේෂ කාරණාවක්. සතොස වාහන අන්තවාදීන්ට දුන්නේ චෝදනා. හිටපු නියෝජ්‍ය ඇමති මහරුෆ් අත්තඩංගුවට සතොස ඉංජිනේරුවත් අල්ලයි කියලා අද දිවයින පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයේ ගෙනෙද්දී ලංකාදීපය වාර්තා කරනවා. සතොස වාහන අවභාවිත කළයි හිටපු නියෝජ්‍ය ඇමති මහරුෆ් අත්තනංගුවට. අපි පොඩ්ඩක් කියවගමු යම් විස්තරයක් සඳහන් වෙනවා ලංකාදීපයට පහලින්. ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිත කළයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු වරාය නියෝජ්‍ය අමාත්‍ය සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අබ්දුල්ලා මොහමඩ් මහරුෆ් මහතා ඇතුළු දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන බව තමයි ලංකාදීප පුවත්පත මේ පිළිබඳව කරන වාර්තා කරන්නේ අද අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ අතරේම පුවත්පතේම තිබෙන මේ වාර්තාවටත් අවධානය දෙන්නට ඕනේ. එළවලු පළතුරු හිතූ ගානට විකුණන්න ඉඩ දෙන්න එපා. ජනපතිගෙන් උපදෙස්. එළවලු හා පළතුරු බිල අසාධාරණ අයුරින් ඉහළ නැංවීම වැළැක්වීමට පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල ප්‍රධානීන්ට උපදෙස් දී ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා. මේක කාලෙක ඉඳලා කතා කරන තවත් කාරණාවක්. එළවලු පළතුරු පමණක් නෙවෙයි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ද්‍රව්‍ය බොහොමයක මිල ගණන් පිළිබඳ කාරණාව. ඉතින් ඒ නිසා මේ විශේෂයෙන් කනබුණ දේවල් ගැන ඌ ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙලා එලෙස කටයුතු කිරීම ප්‍රශංසනීය කාර්යයක් වුණාට වෙළඳපළට ගියාම පාරට බැහැලා බැලුවාම තත්ත්වය කොච්චර උපදෙස් දුන්නත් ඒ වගේම තමයි නීතිය ක්‍රියාත්මක කරනවා කියලා කිව්වත් හිතූ ගණන් වලට විකුණන අවස්ථා ඕනෑ තරම් මගතුටදී ඔබටත් මුණ ගැසෙල ඇති, ඔබත් මුහුණ දීලා ඇති. ඒ නිසා ඒ ව්‍යාපාර කටයුතු කරන වෙළහෙළඳාම් කරන අයගේ යුතුකම වගේ කිම වෙනවා සාධාරණව ඒ කටයුතු කරන එක. ඒ වගේම ඒ අයට සාධාරණ මේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය වෙළඳපළ නිර්මාණය වීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. මේ සියල්ල ගැනම අවධානය යොමු කරන්නට වෙනවා. තවත් බොහෝ දෑ තිබෙනවා ඔබට ගෙන එන්නට මේ පුවත්වාර්තා ඇතුළත. ඊට අපි විරාමයට පෙර අතුව උපුටාගත්තු ප්‍රධාන පුවත් වාර්තාවලට සම්බන්ධ ඇතැම් වාර්තා තද අපට දකින්න පුළුවන් එකක් තමයි මේ අර ගුවන් යානය පිළිබඳ කාරණා විදී අරුණ පුවත්පත වාර්තා කරනවා. කන්තලේදී කඩා වැටුනේ 2018 ගත් අලුත්ම යානයක් කියන එකත් එකත් ඉතාම සුවිශේෂ කාරණාවක් මේ පිළිබඳ පරීක්ෂණවලට ඉවහල් වන. ඒ අතරේදී මේ
පොදු ප්‍රවාහනය පිළිබඳව අපි කතා කරා. එම පුවත්පතේම තියෙනවා පොදු ප්‍රවාහනයෙන් රට පුරා කොවිඩ් පැතිරීමේ අවධානමක් තියෙනවා. ඒ නිසා නව රෙගුලාසි ගෙනෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් මේ පිළිබඳව දැඩි ලෙස අනතුරු හැඟවීම් කරනවා. ඒ නිසාම තමයි අර පස් රටවල හිටගෙන යාමට සලස්වන්න එපා කියන එක කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙලා තිබෙන්නේ. ඒ සමග ලංකාදීපේ වාර්තා වෙනවා ආවට ගියාට කොරෝනාවට බේත් බොන්න එපා රාජ්‍යපතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ උපුටා දක්වමින් ගෙනෙන වාර්තාවක්. ඔය අතරේ එම පුවත්පතේම දැක්වෙනවා විශේෂ පුවතක් ලාංකික වෛද්‍යවරේ කොරෝනා එන්නත විද ගැනීම පිළිබඳව. දැන් ලෝක ඇතැම් රටවල මේ කොරෝනා එන්නත ලබා දීම ආරම්භ වෙලා තිබෙන්නේ, විශේෂයෙන් බ්‍රිතාන්‍ය ඇමරිකාව ආදී රටවල. ඒ අතරේ ලාංකික වෛද්‍යවරු ඉන්නවා මෙවැනි රටවල සේවයේ නියුතුව ඉන්න. එවැනි වෛද්‍යවරයෙකුත් එන්නත විදගෙන තිබෙන බව තොරතුරු වාර්තා වෙනවා. ඔහුට තිබෙන තත්ත්වය කුමක් ඉදිරියේදී කියන එක පිළිබඳව අපිට තොරතුරු දැන කියා ගන්නට පුළුවන් වේවි. මං හිතන්නේ ප්‍රයෝජනවත් වෙයි. මේ ලංකාවෙත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන නිර්දේශ කරන එන්නතක් මෙරටට ලබා ගැනීම පිළිබඳ මදක්ක ඒත් සුදර්ශනී ප්‍රනාන්දුපුලේ අමාත්‍යතුමිය පුටා දක්වමින් ගෙන එන පුවත් වාර්තාවක සඳහන් වෙලා තිබෙනවා WHO ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන එන්නතක් නොමිලේම ජනතාවට ලබා දීමට ඉදිරියේදී කටයුතු කරනවායි කියලා. ඔය අතරේ අපි තවදුරටත් තිබෙන පුවත් වාර්තා වෙත අවධානය යොමු කරන්නට ඕනේ. ඉන් එකක් තමයි දිවයින පුවත්පතේ තියෙන මහර ප්‍රහාරයට එරෙහිව විපක්ෂය කළ නිහඬ විරෝධතාව. මහර බන්ධනාගාරයේ ප්‍රහාරයට එරෙහිව සමග ජනබලවේගී මන්ත්‍රීවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් සහභාගී වූ විරෝධතාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කඩවත නගර මැදේදී පැවැත්වුණු බව මෙහි සඳහන්. බන්ධනාගාරයේ රැඳවියන් එල්ලුවේ සාධාරණ ඉල්ලීම් බවත් ඒ රැඳවියන්ට එල්ල කළ ප්‍රහාරයේ තරයේ හෙලා දකින බවත් පක්ෂනායකවරයා මෙහිදී සඳහන් කළ බව කියනවා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සිකා, තිස් සත්නායක, රජිත් සේනාරත්න, ගයන්ත කරුණාතිලක මේ ආදී සමගි ජනබලවේගී නායකයෝ බොහෝ දෙනෙක් මේ නිහඬ විරෝධතාවට සහභාගී වෙලා තිබෙන බව තමයි සඳහන් වෙන්නේ. ඡායාරූප සහිතවම පුවත වාර්තා කරලා තිබෙනවා. මේ පිළිබඳව විශේෂ කමිටුවක් මගින් කරුණු කාරණා ගණනාවක් අනාවරණ කරගෙන තිබෙනවා. කිසි වෙතත් මේ විපක්ෂය මෙය හඳුන්වන්නේ බන්ධනාගාරය මගින් රැඳවියන්ට එල්ල කළ ප්‍රහාරයක් විදිහට. එය කිසිසේත් අනුමත කළ හැකි තත්ත්වයක් නොවන බවට මේ පිළිබඳව ඊට වඩා පුළුල්ව හිතා බැලීමේ වැදගත්කමකුත් තිබෙනවා. පැහැදිලිවම මේවට හේතුපාදක වන කාරණා මොනවාද? අධික තදබදේ හේතුවක් කියනවා, කොරෝනා බිය හේතුවක් කියලා කියනවා. එන් පසු ඇති වූ තත්ත්වයන්වලදී රැඳවියන්ගේ හැසිරීම මේ තත්ත්වය පාලනය කරගන්නට දැඩි බලපෑමක් බවටත් පත් වුණා. ඒ බවත් අප දුටුවා. ඉතින් ඒ නිසා මේ සෑම පාර්ශ්වයක් පිළිබඳවම අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. මවගේ සද්දින දානය දා මත්පැන් බිව්ව අයියා මලෝ මරුට. තවත් දෙදෙනෙක් රෝහලේ බෝතලේ දුන් වරාය සේවකයා පොලිසියට බහර වෙයි. මේ දිවයිනේ අපි කියවූ පුවත අද ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා වෙන්නේ. මවගේ හත් දවසේ දානිට ඇවිත් පුත්තු දෙන්න බීලා මරුට. සෙබලකු ඇතුළු තවත් දෙකක් රෝහල කියලා සඳහන් කරනවා. මියගිය දෙදෙනාගේ සයාරු සහිතව අද ලංකාදීප ගෙනෙන මේ වාර්තාවේ දැක්වෙන්නේ වරකපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පස්සේ වගේ මීරිගම රෝහලට සහ වරකපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පස්සේ මෙය මියගොස් තිබෙන බව. පානය කරන ලද මත්පැන් විෂවීමක් විදිහට තමයි සඳහන් කරන්නේ. තවත් මේ සඳහා සහභාගී වෙච්ච දෙදෙනෙක් රෝහල් ගත කර ඇති බවත් දැක්වෙනවා. අපට මතකයට නැගෙන්නේ මේ කාරණාවත් එක්ක පහුගිය කාලේ බාඳුරාගොඩ ප්‍රදේශයේ හිම සිද්ධ වෙච්ච ජීවිත ගණනාවක් අහිමි වෙච්ච සිද්ධිය පිළිබඳව මේ වෙනත් ආකාරයක පුවතක් වුණාට විදේශයකින් එන්නපු හොඳ මත්පැන් බෝතලයක් විදිහට හඳුන්වා දෙමින් අසල්වැසික් තමයි මේක දීලා තිබෙන්නේ. ඔහු අත්තරංගුවට පත් වෙලා තිබෙනවා. අපි ඒ පිළිබඳව දකිනවා පුවත් වාර්තා හැම පත්තරේ වගේම අද පළ කරලා තිබෙනවා විවිධාකාරයෙන්. ඒ අතරතුරදී අපි බලමු අනෙකුත් මොනවද තිබෙන සුවිශේෂ කාරණා කියලා. පළාත් සභා අවසන් තීන්දුව පක්ෂනායක එකඟතාව මත කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිතුමා උපුටා දක්වමින් අද පුවත්පත එලෙස වාර්තාවක් ගෙනෙනවා. පළාත් සභා අවසන් තීන්දුව පක්ෂනායක එකඟතාව මතයි කියලා. ඒ අතරතුරේදී කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇතැම් අමාත්‍යවරු පළාත් සභා ක්‍රමයට දක්වන විරෝධතා පිළිබඳව යම් යම් වාර්තා පළ වෙද්දී නැවත වතාවක් එහෙම විරෝධයක් නැහැ කියලා අපි දැක්කා. වාසුදේව නානක්කාර ඇමතුමා මුලින් ඒ පිළිබඳ විරෝධයක් දැක්වුවා කියලා පුවත් වාර්තා පළ වෙද්දී පසුව නැවත පුවත් වාර්තා අද දවසේ පළ වෙනවා. එතුමා එහෙම විශේෂ විරෝධයක් දැක්ුවේ නැතයි කියන පුවතකුත් පළ වෙලා තිබෙනවා.
අපි අද පුවත්පතේ දකින තවත් විශේෂ පුවතක් තමයි රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ග පහ වර්තමානයේදී දුර්වල වෙලා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා උපුටා දක්වමින් අද පුවත්පත ගෙනෙන වර්තාව රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ග පහම වර්තමානයේදී දුර්වල වෙලා කියලායි එතුමා සඳහන් කරන්නේ. එපමණක් නෙවෙයි අනෙක් පැත්තෙන් වියදම් පැස වැඩි වෙලා තිබෙනවා. ඉතින් මෙවැනි පසුබිමක් තුල මේ අපහසුතාවයෙන් අසීරුතාවයෙන් තමයි මේ කටයුතු කරගෙන යන්නේ කියන එක තමයි ඔහු සඳහන් කරන්නේ. හැබැයි ඒ කාරණා කොහොම වෙතත් ජනතාවට සුදු විය යුතු සේවය රටේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම මේ සියල්ල කළමනාකරණය කර ගැනීම සහ පරිපාලනය කිරීම වගකීම රාජ්‍යයට තිබෙන බව අපි විශේෂයෙන් අවධාරණය කරන්නට ඕනේ. ඊළඟට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ තවත් ප්‍රකාශයක් අපිට අද පුවත්පතේ දකින්න පුළුවන්. ඊයේ තිබ්බ විරෝධතාව අතරතුරදී කළ ප්‍රකාශයක්. රට තුළ තිබෙන ප්‍රශ්න රට තුළ විසඳා ගැනීමට කටයුතු කළ යුතුයි. මහර සිදුවීම ජාත්‍යන්තරට ගෙන යාමට සූදානමක් නැහැ. ඊයේත් අපි අප සමග පිළිසඳරේ යෙදුණු කාමින්ද ජයවර්ධන විපක්ෂයේ මන්ත්‍රීතුමාට මේ කාරණාව යොමු කළා. ආණ්ඩුව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙක් පසුගියදා යම් චෝදනාවකුත් එල්ල කළා. විපක්ෂයේ කාර්යභාරය වෙලා තිබෙන්නේ රටේ තිබෙන ප්‍රශ්න ජාත්‍යන්තරයට අරගෙන යාම ගතු කීමයි කියලා. ඒට පිළිතුරක් එතුමා ලබා දෙනු ලැබුවා. නමුත් දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ රට තුල මේ ප්‍රශ්න විසඳාගත යුතුයි, ඒවා ජාත්‍යන්තරයට රැගෙන යාමට කටයුතු නොකළ යුතුයි කියලා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට ආණ්ඩුව සැලසුම් කරලා ජනතා විමුක්ති පෙරමුණයි මේ චෝදනාව නගන්නේ. පිළිමදව අද පුවත් වාර්තාවක් අපට දකින්නට ලැබෙනවා. අතරින් මා දැක්ක විචිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ගේ අදහස් දැක්වීමකුත් යම් පුවත් පතක පළ වෙලා තිබුණා. ඒ දිනමින පුවත්පතේ එහිදී ඔහු මොනවද කියන්නේ බලමු. කොවිඩ් එන්නත ගෙන්වන්න අයවැයෙන් මුදල් වෙන් කර නැහැ කියලා තමයි ඔහු එහිදී චෝදනාවක් නගන්නේ. ඒ වෙනත් කාරණාවක්. කෙසේ වෙතත් මේ නැගෙනහිර පරයන්තේ කාරණාව පිළිබඳව ගත්තොත් එහෙම 51%ක් රජයට තියාගෙන 49%ක් දෙන්න යනවා කියලා යම් යම් තැන්වල වාර්තා පළ වෙනවා. ඒ වගේම මේ දෙන්න තියාගන්න 51 ඇතුලේ වෙනත් සමාගම්වලට කොටස් තිබෙන බවත් තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව ඉදිරියේදී ඉන්දියාවට මෙහි බලතල හිමි වෙන බවක් තමයි චෝදනාව විදිහට ඉදිරිපත් වෙන්නේ. කෙසේ වෙතත් මේ ගනුදෙනුවක් මෙලෙස සිදුවනවාද, සිදුවෙනවා නම් මේ කෙසේ සිදුවන්නේ කියන කාරණාව පිළිබඳව තිබෙන සැක සංකා දුරු කරලීම රාජ්‍යක කාර්යභාරයක් වෙනවා. මේ කොවිඩ් තත්ත්වය උද්ගත වීමට පෙර ආතු ඉඳලා ඔබට මතක ඇති වරාය පරිසරය තුළ විරෝධතා පැවැත්වුණු අවෘතීය සමිති මේ පිළිබඳව සටනට එළඹුණා. අග්‍රාමාත්‍යවරයාට පව මැදිහත්වන්නට සිදු වුණා. එහිදී මෙලෙස කටයුතු කරන්නේ නැහැ කියන පොරොන්දුව මත තමයි වෘත්ති ක්‍රියාමාර්ග අතහැරියේ. නමුත් දැන් මොකද්ද සිද්ධවන්නේ කියන එක පිළිබඳව කවුරුත් අවධානයෙන් සිටිනවා. ධම්මිකගේ කොවිඩ් පැණියේ ಗುಣ අගුණ කඩිනමින් රටට හෙළි කරන්න වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියෝ වගකිව යුත්තන්ට කියති. විදේශ රටවලින් ගෙනෙන දේවල් කිසිදු වග විභාගයකින් තොරව ස්තරම් දෙ ලෙස පිළිගන්න අපේ බහුතරයක් දෙන දේශීය වශයෙන් වටිනා දයක් නිෂ්පාදනය කළොත් ඒ සම්බන්ධයෙන් නිසි වටිනාකමක් නොදී විවේචනය කිරීමට පෙළඹීම කනගාටුවට කරුණක් බව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියෝ පැවසූ බව සඳහන් කරමින් දින පුවත්පත අද වාර්තාවක් ගෙනෙනවා. මේ ඖෂධය නිෂ්පාදනය කළ ධම්මික මහතාට පිරිත් නූලක් ගැට ගසමින් ආශිර්වාද කරන අවස්ථාවක ඡායාරූපයක් සහිතව. ඊළඟට අපි දිනමිනේ දකිනවා ඉඩම් නැති ලක්ෂයකට ලබන වසරේ ඔප්පු ලබා දීමට කටයුතු කරනවා කියලත් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ කටයුතු නැවත අද සිට සිදුවන බව අද ඉඳලා විවෘත කරනවා කියලත් අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ අතරේ කොරෝනා දෙවැනි රැල්ල පාලනයට බැරි තැනට ඇවිත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයයි එලෙස ප්‍රකාශ කරනවා කියලා ලංකාදීපේ වාර්තා කරන්නේ. ඒ වගේම කොරෝනා පොකුර දැන් 33,898 කියලා ලංකාදීපේ ඉහළින්ම වාර්තාවක් ගෙනෙනවා. 24,309ක් සුව වී ගිහින් කියලත් යාතරේ වාර්තා වෙනවා. මේ අපේ කොවිඩ් තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර දර්ශකවල බැලුවාම අපි ක්‍රමානුකූලව මුල් 100 ආව වගේම ඉදිරියට එන පාටක් තමයි පෙනෙන්න තිබෙන්නේ. ඒ ඉදිරියට මේ තරම් හොඳ සුබවාදී තත්ත්වයක් නෙමෙයි. මේ වෙන විට අපි 95 වන තැනටත් පැමිණ ඇති බව තමයි දකින්නට ලැබෙන්නේ ජාත්‍යන්තර දර්ශක පිළිබඳව විමසිල්ලෙන්
බැලීමේදී මුදල් අමාත්‍යාංශය තවමත් මෙහෙවන්නේ සර්ව බලධාරියෙකු අතින් කියලා අමාත්‍ය ආචාර්ය බන්දුළු ගුණවර්ධන කරන ලද ප්‍රකාශයක් කරුණ පුවත්පතේ දකින්නට ලැබෙනවා අපට අද පිළිසඳරට යොමු වන්නටත් තිබෙනවා ඊට පෙර විරාමයකට යන්නටත් උරි නමුත් අපි ඊටම ඉක්මනින් කාරණා කිහිපයකට අවධානය යොමු කරමු මියගිය මුස්ලිම් කතට කොවිඩ් බව කීවැයි මරණ පරීක්ෂකට මරණ තර්ජන එල්ලවීමේ සිද්ධියක් පිළිබඳව මග්ගොන්න ප්‍රදේශයෙන් වාර්තා වෙනවා කියලා අරුණ අද වාර්තාවක් ගෙනෙනවා ඔය අතරේ කොවිඩ් විකෘතියක් බ්‍රිතාන්‍ය පැතිරේ නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍ය තුල පැතිරෙන බවට තොරතුරු හොයාගෙන තියෙනවා කියලත් සඳහන් වෙද්දී ඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 3 පණී කියලත් අද ලංකාදීපයේ සඳහන් වෙනවා කේක් බනිස් පිළ ජනවාරියේ ඉහළට නමුත් පාම් මිල වැඩි වෙන්නේ නැහැ කියලායි දැනට තොරතුරු වාර්තා වෙන්නේ අපි බලමු ඉදිරියේදී තත්ත්වය කොහොම වේවිද කියලා ඊළඟට මාරවිලින් ඇල්ලූ කුඩුවලට ලී කුඩු මිශ්‍ර කළයි ප්‍රකාශයේ බොරු වැඩබලන සුබ්‍රාබදු කොමසාරි සුපුටා දක්වමින් අද දිවයින පුවත්පතට යම් වාර්තාවක් ගෙනෙනවා සුබ්‍රාබදු දෙපාර්තමේන්තුවට චෝදනාවක් එල්ලවීමෙන් තමයි මේ කාරණාව වාර්තා කළේ අත්තනංගුවටගත්තු කුඩුතුග ලී කුඩු බවට පසුව පරිවර්තනය වෙලා තියෙනවා කියලා ඒකට සම්බන්ධයි කියන එක පිළිබඳව සුරාබදු නිලධාරින් එය ප්‍රතික්ෂේප කරනවා වැඩබලන සුරාබදු කොමසාරිස්වරයා අපි මව්බිම පුවත්පතට ඉතාම ඉක්මනින් යොමු යමු මහරගම සැරිසරු කුඩා කොළඹ කඩවල් 75ක් සුද්ධ කරලා ලක්ෂ 30කම කුඩු ගහලා කියලාත් තවත් පුවත් වාර්තාවක් දකින්නට ලැබිද්දි එම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අපි ඉක්මනින් අවධානය යොමු කරමු හොර PHI කල්ලිය ප්‍රසිද්ධ නර්තන ශිල්පියාටත් ගේමක් දීලා මහව නිවෙස්යන්ට මත්පෙති දුන් හොර PHI කල්ලිය කියලා හිලින්ම සඳහන් වෙනවා කැස්සට බොන්න මත්පෙති දීලා ලක්ෂ 22ක රන් බඩු උස්සලා කලිසම ගලවා ඡායාරූපරන් තර්ජනය කරලා කලිනුත් මත්පෙති මංකොල්ල කැම් 6ක් කියලා සඳහන් වෙනවා මේ කාරණාව ටිකක් විස්තර කරන්න වෙලාගත වෙන එකක් නමුත් රවට්ටල කුරුණෑගල ප්‍රදේශයට ගෙන්නගෙන මේ විදිහට ඔහු සතු වටිනා දෑ සොරා ගැනීමක් පිළිබඳව මංකොල්ල කෑමක් පිළිබඳව සහ පසුව තර්ජනය කිරීමක් පිළිබඳව වාර්තා විවන්ත එක මේ කල්ලි අත්නංගුවට පත් වෙනවා පස්සේ තමයි හොයාගන්නේ මේ අයම තමයි අර පහුගිය කාලේ අපට අහන්න දකින්න ලැබිච්ච මහව ප්‍රදේශයේ නිවසියන්ට PHI වරු විදිහට ඇවිල්ලා බෙහෙත් පෙති දීලා ගෙදර බඩු හොරාගෙන ගිය කල්ලියම තමයි මේක න තවත් මේ වෙන කටයුතු වලට ඔවුන් හවුල් බව සඳහන් වෙන නිසා අවබෝධ කටයුතු කිරීමටම වැදගත් එහෙම ඇවිල්ලා බේත් හේත් දෙන්නේ නැති බව අපි අවබෝධ කරගත යුතුයි සහ විවිධ පුද්ගලීට රැවටීමට ලක් වෙන්නේ නැතුව ජීවත් වීම පිළිබඳව අපි මේ වයිනුත් යම් පණිවිඩයක් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා අපි අවසන් කරමු උතුරයි දකුණයි අද අන්තිම සටනේ අද LPL තරගාවලිය උත්කර්ෂවත්ම දිනය බවට පත් වෙනවා ඒ උත්කර්ෂයට නැගෙන්නේ අවසන් මහා තරගයත් එක්කයි ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල්ඩ් ග්ලැඩියේටර්ස් අතර තමයි අවසන් මහා තරගය අද රාත්‍රිය කවුද ජයග්‍රහණය කරන්න කියලා අපි බලා ඉදිමු තවත් හෝරා කීපයක් ඒට බලා ඉන්නට සිදු වෙනවා හොඳ උණුසුමක් රට තුල නිර්මාණය වෙලා තිබෙනවා මේ අතරතුර ක්‍රිකට් උන්මාදයකුත් යම් ආකාරයකින් නැති වී ඇති බවකුත් අපට පෙනෙන්න තිබෙනවා එමනම් අපි විරාමයකට ගමන් කරනවා විරාමයෙන් අනතුරු අද දවසේ පිළිසඳර තම සුවිශේෂ සහ වැදගත් වෙන කාරණා කීපයක් පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අද මේ පුවත් වාර්තා අතර තිබුණු ඇතැම් මේ මම උපුටා ගත්තෙත් නෑ ඒ සාකච්ඡාවට ගෙන ඒමට බලාපොරොත්තු වෙන නිසා විදුලි බලය පිළිබඳව කතා කරොත් අපිට දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.